අමුද්‍රව්‍ය තුනෙන් රසම් රස කටේ මෙල්ට් වෙන පුඩින් එකක් හදමු මේක හරීම ලේසියි හදන්න ඒ වගේම හරීම රසයි ඒ වගේම අපිට මේක විශේෂ අවස්ථාවකදී වුණත් හදා ගන්න පුළුවන් හරීම ලේසියි දැන් අපි හදන විදිය බලමු මම මාරි බිස්කට් පැකට් එකමාරක් කරන් තියනවා ඒකෙන් මාරි බිස්කට් 6ක් කඩලා මම පෑන් එකකට දා ගන්නවා ඔයාලා කැමති වර්ගයක මාරි බිස්කට් ගන්න පුළුවන් ඒ වගේම මම මිල්ක් චොක්ලට් ග්‍රෑම් 70ක් අරගෙන තියනවා ඉතින් ඔයාලට කඩේ තියෙන ඔයාලා කන්න කැමති ඕනම චොක්ලට් වර්ගයක් ගන්න පුළුවන් ඒ වගේම මට ෆ්‍රෙෂ් මිල්ක් තේ හැඳි 12ක් අවශ්‍ය වෙනවා ඉතින් ඔයාලට පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට රස කළ කිරි පැකට් එකක් උනත් ගන්න ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ මේ විදිහට මම තේ හැඳි 12ක් දා ගන්නවා මම තේ හැඳි වලින් ගත්තේ හැමෝටම තේ හැඳක් හොයා ගන්න ලේසි නිසා ඉන් පස්සේ මම මේක ලිපේ තියනවා ලිපේ තියලා අඩු ගින්දරේ මේක ගොඩාක් ගින්දර වැඩි කරගන්න එපා හරීම අඩු ගින්දරේ හිමින් සැරේ චොක්ලට් ටික දිය කරගන්න කිරිවල ඒ වගේම මාරි බිස්කට් ටිකත් හොඳට දිය කරගන්න දැන් මේ අපි හදන්නේ චොක්ලට් සෝස් එක අපේ පුඩින්නකට අවශ්‍ය මෙන්න මේ ගානට මේ විනාඩි හරියටම 4කට පස්සේ මෙන්න මේ ගානට දිය වෙනවා අපි තවත් විනාඩි 3ක් විතර තියෙනවා ඉතින් ඔයාලට මේ චොක්ලට් සෝස් එක හදන්න චොක්ලට්ම අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් මේක මාරි බිස්කට්ුයි ෆ්‍රෙෂ් මිල්ක් උයි වලින් විතරක් උනත් හදන්න. චොක්ලට් අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. එහෙමත් නැත්නම් ඔයාලට මේකට නියුට්‍රෙල්ලා උනත් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ගානට ආපුවාම මම ලිප ඔෆ් කරලා මේක නිවෙන්න තියනවා. ඉන් පස්සේ මම පොඩි බේකින් ට්‍රේ එකක් අරගෙන ඒකට මේ වගේ ඉටිකොලයක් දාගන්නවා. ඔයාලට නැත්නම් ලන්ච් ෂීට් එකක් උනත් භාවිතා කරන්න පුළුවන්. මොකද මේක අපි රත් කරන්නේ නැති නිසා. දැන් මම මාර බිස්කට් එකකින් එක ෆ්‍රෙෂ් මිල්ක් වල පොඟවල අරගෙන මෙන්න මේ විදිහට අතුර ගන්නවා. ඔයාලට බේකින් ට්‍රේ එකක් නැත්නම් ඔයාලට පුළුවන් ලීටරේ අයිස්ක්‍රීම් කප් එකක් උනත් පාවිච්චි කරන්න. ඉතින් භාජනයේ කිසිම වෙලාවක ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද අපි මේක රත් කරන්නේ නැති හින්දා මේක ෆ්‍රිජ් එකේ දාන එක. ඒක හින්දා භාජනයේ කොයිම වෙලාවකවත් ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් මම හදාගත්ත චොක්ලට් සෝස් එකකින් ටිකක් දාගන්නවා. මේක හොඳට වටේටම අතුර ගන්න ඕනේ චොක්ලට් සෝස් එක. ඒ විදිහට අතුරගත්තට පස්සේ මම නැවතත් කිරිවල පොඟවපු බිස්කට් තට්ටුවක් අතුර ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට චොක්ලට් සෝස් දාගෙන අපි පොඟවගත්ත බිස්කට් දාගෙන තට්ටු කිහිපයක් අතුර ගන්න ඕනේ. මම බිස්කට් පැකට් එකමාරයි ගත්තේ මාර බිස්කට්. ඉතින් අන්තිමට මම බිස්කට් දෙකක් අරන් තියාගත්තා අතුරන්නේ නැතුව. අනිත් සේරම ටික මම මෙන්න මේ විදිහට අතුර ගන්නවා. ඉන් පස්සේ අවසාන ලේයර් කුඩින් අපි මේ විදිහට චොක්ලට් සෝස් එක දාගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට දාගත්තට පස්සේ මම අර ඉතුරු කරගත්ත බිස්කට් දෙක හොඳට කුඩු කරලා මගේ පුඩින් එක උඩින් දාගන්නවා. ඊට පස්සේ අපි පුඩින් එක හදලා ඉවරයි. ඉතින් මේක විනාඩි 10ක් විතර යද්දී හදාගන්න පුළුවන් ලේසි පුඩින් එකක්. ඉන් පස්සේ මම මේක ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ පැය එකමාරක් විතර දාලා තියෙනවා. දැන් අපේ පුඩින් එක රෙඩි. ඉතින් ඔයාලට දැන් දෙන රස බලන්න. ඉතින් මේක හරියම රසයි. ඒ වගේම හදාගන්න තරීම පහසුයි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලලා කැමති නම් ලයික් කරන්න. ඒ වගේම කමෙන්ට් කරන්න. ඒ වගේම තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කළා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. මේ පුඩින් එක ඔයාලට අවුරුද්දට වැඩි වුණම බබෙක්ට දෙන්න පුළුවන් හරිම රසවත් පුඩින් එකක්. ඒ වගේම විශේෂ අවස්ථාවකට අපිට ඩෙසර්ට් එකකට උනත් ඉතාම ලේසියි හදා ගන්න පුළුවන්. නැවතත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.